समन्ता अत्रागच्छन्तु देवता गच्छन्तु देवता सद्धम्मं स सुनन्तु सगमुखदं धर्मसवनकालोयं भदन्ता धनकालो अयं भदन्ता धस्सवनकालोयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मासं बुद्धः नमो तस् भगवतो अरहतो सम्म संबुद्धः नमो तस् भगवतो अरहतो सम्मा सं अर्यकन्ते हि शीलेहि समन्नागतो होति हि अचिन्देहि असबलेहि अकम्मासेति भुजिष्येहि हि අපරාමත්ේහි සමාදී සංවතනිකෙහිති පල්මුකොටම අපගේ අමාමෑණි ලෝතරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වනිදාවාගේම අද දවසේදීත් බක්පුර පොස්ලොස් වක බොහෝ දිනේදී ලඩන් නුවර පිහිටි ලඩන් භාවනා මධ්‍යස්ථානය සිට පැවැත්වෙන මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි මේ පින්නොත්ශුලි දෙනාම සැදී පැහැදි සිටින්නේ මෙම ධර්ම දේශනාව පැවැවීම සඳහා අපට ආරාධනා කළ අපගේ සහෝදර ගෞරවනය සුමන ස්වාමීන් වහන්සේ පල්මුකොටම කෘථවේදීව සීපත් කරනවා. අද भक्පුර පස්ලොස් වකපුහු දිනේදී ධර්මදේශනාව සඳහා විශේෂ දායිකත්වයක් ධර්මින් කටුතු කරු ලබන්නේ නිර්මලා රජපක්ෂ නෝන මහත්මිය. එම නෝනා මහත්මිය අද ධර්මදේශනාව සඳහා දාयකත්වේ දැරී මේ මූලික අර්මුණ වසින් තවාගෙන් තිබින්නේ. මීට අවුරුදු තිහකට පෙර පොල්ලෝ සැපත්වන්නට යෙදනු තමන්ගේ ආදරණීය මෑණියන් වන ගටි රාජපක්ෂ මෑනියන්ටත් මීට අවුරුදු ොනස් අටකට පෙර පොල්ලෝ සැපත්වන්නට යෙදුණු තමන්ගේ ආදරණීය පියතුමානන් වන ඩබ්ලෝකේ රාජපක්ෂ මහත්මයා ඇතුළු තමන්ගේ පවුලේ යම්තාක් පිරිස පොල්ලෝ සැපත්වන්නට යෙදුනානම් එස් සියලු දෙනාමත් සීපත් කරගෙන මේ කර්ගත්තාව පින් පෙත් පඤ්ඥාන මෝදනා කිරීම අර්මුණු කරගෙනයි අද දවසේ දායකත්වේ ධර්මින් කටිටු කරන්න ලබන්නේ දායකත්වේ ධර්මින් කටිතු කිරීමේ තවත් අර්මුණු වසියෙන් තබාගෙන තිබෙනවා මගේ සුජීවත්ව සිටින දූදරු පිරිස සහෝදරියන් ඇතුළු ඥාතිහිත්ත මිත්‍රාදින් සියලු ජනාටමත් සිෙත්්සාන්තිය ප්‍රාර්ථනා කිරීමත්දොපේල් දොළොස්විනි දින උපත ලැබු තමන්ගේ ආදරණීය සිංගිති මුණුපුුරාටත් නිදුක් නීරෝගී බාස්නාවන්ත පනාධතයක් ප්‍රාර්ථනා කරගෙන තමයි අද දවසේ ධර්මදේශනාව සඳහා දායකත්වය ධර්මින් කටිතු කරන ලබන්නේ එතුමිය බලාපොරත්තු වෙනවා මේ ධර්මදේශනාවෙන් ධර්මදේශකාණන් වහන්සේටත් අපගේ සහෝදර සුමන ස්වාමින් වහන්සේටත් නිදුක් නීරෝගී සූපත් භභාවය අත්පත්තවා කියන මේ ප්‍රාර්ථනාව සිත්තුල තබා ගෙන තමයි අද දවසේ නිර්මලා රාජපක්ෂ මහත්මිය තර්මදේශනාව සඳහා දායකත්වේ ධර්මින් කටිතු කරන ලබන්නේ. පල්මුකොටම දායකත්වේ ධර්මින් කටිතු කරන ලබන නිර්මලා රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සිලුජනාටමත් එවාගේම අපගේ සහෝදර ගෞරවණීය සුමන ස්වාමීන් වහන්සේටත් මෙම ධර්මදේශනාව ශ්‍රවණී කිරීමට බලාපොරොත්වෙන් සිටින සියලුම පින්වතුන්ලාටත් මේ ලැබුවාවූ සුභ අලුත් අවුරුද්ද සුභ නොවවසරක්ම වේවා කියන මෛත්‍රිසාගත සිටිවිල්ලී සිප්තුල තබාගෙන ආසිර්ුවාද කරන ගමන් මෙම තර්මදේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. බක්පුර පස්ලොස් වක පොහෝ දිනය කියල කියන්නේ ලංකා ඉතිහාසේ ඉතාමත් වැදගත් සිද්ධියයක් සිද්ධවෙච්ච දවසක්. අපි මේ දවස ගැනත් සීපත් කරගත යුතුයි බුද්ධත්වෙන් පස්වනි වසර ගත වනාට පස්සේ ලංකාවේ රජකල චූලෝදර මොහෝදර කියන මේ මාම සහ බෑන කියන මේ දෙදෙන අතර මිනි පළගක් උදෙසා ඇතිවිච්ච යුද්ධය සමනය කිරීම සඳහා අපගේ ලොෝතරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වෙන් පස්විනි වසර ලංකාවට වැඩමකරපු දිනේ තමයි අද භක්පුර පස්ලොස්වක පොහෝ දිනේ. මෙම භගපුර පස්ලොස්වක පොහෝ දිනේදී. ලෝතරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා චූලෝදර සහ මහෝදරකින මේ දෙදනා අතර ඇතිවිච්ච යුද්ධය සමනේත පත්කරන්නට ය දුුණම්. උන්වහන්සේ එ චූලෝදර මොහෝදර ඇතුළු නාරජවරුන් පිරිසට මේ යුද්ධය සමනය කිරීම සඳහා සමදයට පත්කිරීම සඳහා කොදක ජාතක ලටුකික ජාතක වට්ටක ජාතක ආද ජාතකතා දේශනා කරන්නට යෙදනා කියලා අපේ ලංකා ඉතිහාසයේ සහන්ද වෙනවා. යුද්ධේ අවසානයේදී ඒ මිනි පළඟ ලෝතරා බුදුරජාණන් වහන්සේටම පූජා කළ අතර ඒ මිනි පළග ලෝතරා බුදුරජාණන් වහන්සේ පූජනීය වස්තුවක් වසින්. ලංකාවේම අත්හැරලා ගියා කියන එකත් ඉතිහාසේ සඳහන්ඳුවේනවා මෙ මේ දවසේ මනි අක්ෂික නාග රජුගේේ මනි අක්ෂික නා රජුගේ විශේෂ ආරාජනාවක් පරිදි බුදුරජාණන් වහන්සේ කැල්නියට වැඩම කලා කලකත් අපේ ලංකා ඉතිහාසේ සඳහන්ුවෙනවා මේ අනුව අද බක්පුර පස්ලොස් වක පොහෝ දිනය බුද්ධ චරිතය හා සම්බන්ධ ලංකා ඉතිහාසේ තාමත් වැදගත් සිද්ධයක් සිද්ධවෙච්ච දවසක්. මෙන්න මේ උතුම්ම දවසේ මේ පින්ව තුන්ලා තර්මදේශනාවන් ශ්‍රවණය කරලා තම තමගේ ජීවිතය යහපත් කරගැනීමටයි බලාපොරතු වන්නේ. ධර්මදේශනාව වසින් අපි පවත්වාගෙන ආවේ මජජමිනිකායේ සඳහන් වෙන රथවිනීත සූත්‍රය ඇසුරෙන් තමයි අපි මේ ධර්මදේශනා මාලාව පවත්වාගෙන එ ආවේ අද දවසේදත් මේ රथවිනීත සූත්‍රයේ ඇතුළත් ධර්මකාරණාව පිළිබඳව සාකච්ඡාකරීමටයි බලාපොෘතු වන්නේ ගිය ධර්ම දේශනාවේදී මම මේ පින්ව තුල්ලාට මතක් කලා සීල විශුද්ධිය පිළිබඳව බෞද්ධයන් වසින් අපි හැම පංකමක්ම සිද්ධ කරන අතරතුරේ අපි ප්‍රාර්ථනා කරන්නේ උතුම් නිවන අර්මුණු කරගෙන තමයි අප හැම පින්කමක්ම කරන්නේ. නිවන තමයි අපේ මූලික අරමුණ මේ රවිනීත සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ කියපු උතුම් ව නිවන ලබාග ගැනීම සඳහා අපි පියවරින් පවර අපේ මනස දියුණු කරගෙන යන ආකාරය අපේ මනස අපේ සිත දියුණු කරගෙන යා යුතු ආකාරයක් පිළිබඳව තමයි මේ රථවිනීත සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ ප පියවරවල් අතර මුල්ම පියවර තමයි සීල විසුද්දිය. අද අපි සාකච්ඡා කිරීමට බලාපොෘත්තු වෙනවා කොහොමද අපි මේ සීල විශුද්ධයක් ලබා ගන්නේ සීලය තුළින් පිරිසුට බවක් අපි කොහොමද ලබන්නේ ගොඩාක් වෙලාවට අපි කල්පනා කරනවා පන්සලකට ගිහිල්ලා ය දවසට හෝ වෙනයම් ව සියම් දවසක සිිල්පද ටි වචනෙන් කීමම් පමණක් අපි සිිල්ුවොන්ත වුනා කියි කල්පනා කරන්නට පුළුවන් නමුත් පින්වතුනි අපි මෙතින් දී තමන්ටම ප්‍රශ්නයක් නගාගන්නට ඕනි වචනින් සිිල් සමාධන් වීමෙන්ම ි සිල්ුවන්ත විය හැකිද. අපි සිල්ලුවන්ත වෙනවාද. මෙ සීලය කියීන එක පින්ඳොතුනී වචනයෙන් කීමෙන් පමණක් සිිල්වන්ත වෙන වැඩ පිළවලක් නෙවීම එක. මෙසිල්ුවන්ත වීම කියන එක එහෙමත් නැත්තම් මනාව සීලය ආරක්ෂා කරනවා කියනක වචනය කීමෙන් පමණක් නෙවෙී පින්නතුන මේක චේටනාවත් එක්ක එකතු වෙලා කරන්න ඕනෙ වැඩපිළවෙලාක් මේක හිත ඇතුලින්ම එන්න ඕන දෙයක් මම ප්‍රාණි නිංසා කරන්නේ නැහැ කියලක වචනෙන් කමෙන්ම අපි සිල්ුවන්ත වෙන්න නැැ මම ප්‍රාණි හිංසා කරණ නැහැ කියන එක හිත ඇතුළිම එ ඕන දෙයක් ගේ හිතට එකඟව ප්‍රාණනිසා කිරීමෙන් ඇත් විය යුතු දෙයක් මේක චේතනාවත් එක්ක එකට වෙලා කරන්න ඕනේ වැඩි පිල්ලවල කියලකිවේ එකයි. මම නොදුන් දෙයක් ස්වරකම් කරන්නේ නැහැ වචනින් කමෙන්ම සිිල්වන්තවෙන්න නැහැ හිට ඇකිලිම්ම එන්න ඕන දෙයක් මම යම් කිසිද් දෙයක් තවත් කෙනෙකු නොදුන් දෙයක් මම ජයකටවත් ස්වරසිතකින් මම ගන්න නැහැ හිතට එකඟව තමන් ඒ ක්‍රියාවලියෙන් ඇටෙන් නෝනි. චේතනාවත් එක්ක එක්ට වෙලා කරන්න ඕනි වැඩි පිළවලක්වියේ එකයි. මම කාමේ වරදවා හැසිරෙන් නැහැ. මම බොරු කියන්නේ නැහැ මම සුරාපානය කරන්නේ නැහැ. මේ වචනයෙන් පමණැක් නෙවෙේ පින්ගතුනී හිත ඇතුලින් එන්න ඕොන දෙයක්. තමන්ගේ හිතට එකඟව මේ වැරදි ක්‍රියාවලින් ඇත්වෙන් නොන දෙයක්. ජේතනාවත් එෙක්ක එක්තු වෙලා කරන්න ඕනු වැඩපිළවෙලක් කිවේ එකයි. මෙන්න මේ කියියපු විදියට පින්ඳතුන ජේතනාවත් එෙක්ක එකතු වෙලා චේතනාවත් එෙක්කම මේ වැරදි ක්‍රියාවලින් ක්‍රියාවලින් තුළින් අපි ඇත්තයන්නට පුළුවන් නම් පින්නොතුන අන්න ඒකටයි සීල විශුද්ධි කියල කියන්න අන්න ඒකටයි පින්ොතුනි සීලය තුළින් අපි පිරිසුදු බවක් ලබා ගන්නවා කියලා කියන්නේ එ නිසා මේ පින්න්නොතුි මුලින්ම අපි දැනගන්නට ඕන ගී පිනොතුන්ලාගේ නිත්‍ය සීලේ පංස සීලේ ඒවාගේම විශේෂ අවස්ථාවල්දී විශේෂ දිනියනවල්දී අපි අටසිල් සමාදන් වෙනවා. දසසිල් සමාදන් වෙනවා. ආජීවක අට්ටමක සීලයේ අපි සමාදන් වෙනවා. මේ මොනයම් සීලය ආරක්ෂා කළත් අප ඒ සීය ආරක්ෂා කරගත්තයුත්තේ කොහොමද චේතනාවත් එක්කම හිත ඇතුළින්ම එ ඕන දෙයක්. තමන්ගේ හිතට එකඟව වැරදි ක්‍රියාවල් තුළින් අපි ඇත්තෙන්න්නට බලන්නෝන ඒ තුළින් තමයි පින්න්නව තුන අපට සීල විශුද්ධියත් ලබාගන්නට පුළුවන්තමක් තිගෙන්නේ මෙ මේ කියපු සීලය පින්නතුන හොමද අප ආරක්ෂා කරන්නේ ජීවිතය පුරාවට මේ කියපු සීලය තුළින් සීල විසුද්ධිය තුළින් චිත්ත විශුද්ධිය කරා අපි අන්න කොහොමද නිකම්ම නිකං සීලයක් ආරක්ෂා කරගෙන අපට චිත්ත විශුද්ධයක් කරා යන්නට බැහැ සීලේ වැදගත් කමන්න එකයි පින්නතුි. හොදදට සීේ ආරක්ෂා කිරීම තුළින්ම තමයි ඊළඟ පියවරට අපට යන්නට පුළුවන්. එහෙම නැතුව සීලෙන් පිරිසිදු බවක් ලබාගන්න නැතුවට විුදහම නත් සමාධයක් කරාපට යන්න බැහැ සීලයකින් දවරව අපට සමාධයක් කරාපට යන්න බැහැ මේ පිල්ල තුන්ලාට මම්මත කලා සීල परරිභාවිතෝ සමාධී මහ පලා होෝ මහානි සංසා සීලයක් මනාව ආරක්ෂා කරගැනීම තුළින් තමයි ඒ පුද්ගලයා තුළ සමාධයක් පිහිටන්නේ බලන්න පින්නතු ශීලක වැදගත්කම මේ සීලය අපි කොහොමද ආරක්ෂා කරන්නේ දවසක් සිිල් අරගෙන දවසක් සිිල් පාලනය කරලා අපට මේ චිත්ත විුද්ියර යන්න පුළුවන්ද ඉල්ඟ ප්‍රශ්නේ පො දවසගට අපි පන්සලට ගිහිලා සිල් ඇඳුම් ඇඳගෙන අප වස ගන්නවා මේ දවසක් सල් අර්ගෙන සිල් සමාදන් වෙලා අපට පුළුව අන්ද පින්වතුන සමාධයක් තරා යන්න එහෙමත් නැත්න් චිත විශුද්ධිය කර යන්න එ මහිතන්නවත්तेප පින්තු මේ ලේසි පහසුදයක්නව මේ සීල විශුද්ධිය කියල කියන්නේ සීලය තුළින් පිරිසුද වීම කියල කියන්නන්නේ ලසි පහසු දයක් නවෙ නි ප තුන්ලාක දැනගන්න වचනෙන් කීමෙන් පමනत्ම सीලෙන් පිරිසුදු වෙන්න පුළුවන්ක න ප තුලා දැනගන්න දවසක් स ගත්තා කියලා ඒ ී තුළින් පිරිසිුදු වෙන්න බැහ දවසක් සිल ගත්තා කියලා විශුදරයාන්න පුළුවන්ක මක්නින මේ කියපු ීලය ජීවිත කාලපුරාවට අපි කොහොමද ආරක්ෂා කරගතය ේ විශේසම අද සාකक्षා කරන්නේ අපි මේ ධර්මකාරණාව පිළිබඳවයි මමුලින්ම මේ පිඳ තුන්ලාට දශනා කලා संयुक्ත නිකායේ පංච भයවර සूත්‍රය මෙ මේ කියපු පංච බයවර සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කාරණ අටක් දේශනා කරනවා. මේ කාරණට පදනම් කරගෙන මේ කාරණ මත පිහිටලා සීලය ආරක්ෂා කිරීම තුළින් සීල විශුද්ධයක් ලබන්න පුළුවන්. මේ කාරणට මත පහිටලා. සීේ ආරක්ෂා කිරීම තුළින් අපට චිත්ත විශුද්ධ කරායන්න පුළුවන්. මොකක්ද මේ කාරණ අට. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අරියකන්තේහි සීලෙහි සමන්නා ගතෝ හෝති, අකන්දෙහි අ්චිද්දෙහි, අසබලයහි, අකම්මාසේති, බුජිස්සේහි වි්්‍යෝ පසත්යෙහි අපරාමත්යෙහි සමාධී සංවත්තනිකයහි. මුල්ම කාරණාව තමයි පින්වතුන අකන්දෙහි ඒැන අකණ්ඩ මේ සීලය කියන එක අකණ්ඩව අපි පාලනය කළ ුතුයි. අකණ්ඩව කියලා කියන්නේ ජීවිත කාල පුරාවටම මේ ආරක්ෂා කරගත යතේ. බලන පින්වතුන මුලිම කිවනි දවසක්සිිල්. ආරක්ෂා කරගෙන චිත්ත විශුද්ධිය කරා යන්න බැහැ. මේ කරෝ අ කණ්ඩව කර නෝනි වැඩපිළලක්මේක. නිරතුරුවම කළ යුතු වැඩපිළිවෙලක්මේක. අද දවස මම සිල් සමාදාන් වනානං අද දවසේ ඉඳලා මම ජීවිත කාල පුරාවටම මගේ මේ සීලය පිරිසුදුව මම, ආරක්ෂා කරගන්නවා කියන අධිෂස්්ඨානයක් ඇතිව අධිස්්ඨානයකින් යුක්තව මේ සීලේ ආරක්ෂා කරන්න ඕේ මොන දුගගැහැට කම්ගොටලු ආවත් මම මේ සීලේ හොඳට ආරක්ෂා කරගන්නවා කියන මේ අධිස්්ඨානය තමගේ සිත්තුල තබා ගන්නට ඕනේ අපි බලමු පොය දවසක අපේ පින්දුු තුන්ලා ුරාක් වෙලාට සමාධන් වෙන්නේටසිල් අපි අටසිල් සමාධන් වෙන උදේටට උදේ හයට උදේ හයට අටසිල් සමාදන් වෙලා අපි කල්පනා කරන ටෝනි දවල්වරුව වෙන කොටත් මම මේ සිල්වල එකක් කොත් කොඩන නැහැ මේ අධිස්ථානය තියාගන්න ටෝනි දවල් වෙනකොට දවල් දක්වාා ආරක්ෂා කරපු මේ සීලය. මම හවස්ෙන ම හුන්ට ආරක්ෂා කරනවා. මේ අධිස්ථානය සිත තුළ තබා ගන්නට වනි. හවස වෙනකං ආරක්‍ෂා කරගත්ත මේ සිල්පද අට ඊළඟ දවසේ හයට සිල් පවාරණය කරනකං මම හුන්තට ආරක්ෂා කරනවා. මේ අධිස්ථානයේ සිහිත තුළ තියෙන්ට ඕනිෙ. උදේ හයට සමාධන් වෙච්ච මේ අටසිල් ඊළඟ දවසේ හයට සිල් පවාරණය කරනකං මේසීලේ දැඩිව ආරක්ෂා කරගන්නවා නං අපි ඒකට කියනම කක්ද අණ්ඩ අන්ඩව මේ සීලේ ආරක්ෂා කරගන්නවා කිය කියන්නේ එකයි. පන්සිල් පද අපි නිරතුරෝම ආරක්ෂා කරන නිරතුරෝම සමාදන් වෙන එදිින්දා ජීවිතය සමාධන වෙන සීලය. අටසිල් එතකොට ඒ පොයදවසේ දී අපි හොඳට ආරක්ෂා කරා ඊට පස්සේ සිිල් පවාරණය කලාට පස්සේ අපි සමාදන් වෙලා ඉන්න සීලේමකක්ද පන්සල්. මේ පන්සිල් පද ජීවිත කාල පුරාවට ඕනෑම දුක් ගැහැටකම් කටලො ආවත් මම මේ පන්සිිල් පද පහ. ක න දැඩි අඩිස්ථානයකින් යුක්තව මේ සීලේ ආර්ක්ෂාකරගත යුතුයි එතකොට තමයි පින්නවතුනි සීලයක් තුළින් අපට පිරිසිදු බවක් ලබන්නට පුළුවන් දැන්ගි තමන් ගැන ප්‍රශ්න කරන්නට ඕනි මෙන්න මේ විදියට මම මේ සිිල් ආරක්ෂක් කරණවාද සීලයක් තුළින් පිරිසුදු බවක් ලබාගන්නට නම් සීල විසුද්ධියයක් ලබාගන්නට නම් සීල විශුද්ධයක් ලබාගෙන එතනින් සිිත්ත විසුද්ධිය කරා යන්නට නම් පින්වතුන මෙන්න සිල් ආරක්ෂා කරගතයුතු අන්දම තමයි මේක සමාරක් වෙලාවට තමන්ටල්කු ලාබයක් ලැබෙන අවස්ථාවකදී තම සිිල් ගත්තු බවත් අමතක් වනා හම වෙන අවස්ථාතියි නවා. පොඩි උදාාරණයක් මම කියන්නම් පින්වතුන්ලාට එක් තරා මනුස්සෙක්කන්නවා රෙදදි මහන මොනුස්සෙක්. සනාාලිය කියලා අපි කියෙනවන රෙදි ම මනුස්සෙක්කන්නවා. මිනිස්සු ගෙනත් දෙනවයාට ඇඳුම් මහන්න රෙදිි ගෙනත් දෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණය කියලා රෙදි මහනකොට ලුකූරෙදිිකෑලි එයා මන්ට ලාබෙට තියාගන්නවා මෙ මේ විදියට තමයි එයා රිදි මහන කටයුතු කරගෙන යන්නේ දවසක් මේ රදි මහන මනුෂ්‍යයා හීනයත්දකිනවා මොකදද හීනේ දකින්නේ තමන් නිදාගෙන හිතපු ඇඳ හතර්ජනෙක් කතර පැත්තින් උස්සගෙන පරගෙන යන ලොකු කන්දක් පාමල තුර ලොකු කඳදක් පාමුල උස්සගෙන ගිහිල්ලා තිතන තියෙනවා ඒ කොඳ වට වටනවත් වටට බැලුවාම ඒක වර්ග කොඩි හිටෝලති නවා හොඩි ගහලති නවා තුට ඒ සන්නාලියයේ ඒ මනුෂ්‍යයා ඒ කොඩිතිට දකිනවා මේ දැකලා ඒ මනුස්්‍යයා ඒ ඇද ඔසවාගෙන ආපු අතර දෙනාගෙන අහනවා මේ ඔයාලම් මට කොහෙද ගිෙනාව මේ හිටවල තියෙන කොඩි මකක්ද කියල කියනකොට ඒ හතරජනා පිල්තුත් දෙනවා ඔයා රෙදි මහන කෙනෙක් නේද ඔයා රෙදි මහනකොට මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රෙදි කියලා රෙදිගෙන්නගෙන ලකූ රෙදිි ප්‍රමාණ තමන් ලාබෙට තියාගෙන තමයි රෙදි මහන්නේ ඒක මහා පවක් ඔයා මේ කරන්නේ එ ඒ ඔයා කරපු පව්වල සංකේත තමයි මේ ගහලතියන මේ කොඩි ඔයා කරපු මේ පව්වල ප්‍රමාණ තමයි මේ කොඩිවලින් මේ පෙන්න ලතින්නේ මේ හැම පවක් පවකම විපාක ඔය ගවන්නට ඕ ඔයා විදිින්නට ඕෝනේ කිය මෙහිෙම කියනකොට එමනුෂ්‍ය එක පාට්ටම තික් ගැසිලා ඔයට ඇරෙනවා ට හැරෙන ගොට තමන් දැකපු ඒ හීනේ පිළිබඳව නැවත ආවර්ජනය කරනු නැවත ආවර්ජනය කරන ගොට ඇත්තටම හීනයක් දැක්කත් එයක් කලේ ඒකන රෙදිවලින් ලොකු ලාබයක් ලබාගෙන ලෙකු පවක්න යමි කරන්නේ ගොච්චර ප්‍රමාණයක් පෞ්කරල තියෙනවාද කියනවානම් ඒ කොන්දේ ගහල තියෙනවා සියදහස් ගණන් කොඩි ගහලා තියෙනවා ඒතරම් ප්‍රමාණයක් එය පෞු් කරලා තියන එයා හිතාගන්න අපින් නොතුනේ ආයෙත් නම් මම ඔවනං කරන නැහැ. ආයෙත් නම් ම මිනිස්සුට වැජි ප්‍රමාණ රෙදිගෙන්දගෙන ලුකූරෙදි ලාබ ලබාගෙන ම වැඩකරන නැහැ ම බොහොම අවංකව වැඩ කරනවා කියලා දැ මේක මේ අවංකෝ වැඩකරන පටන්ගන්නවා. අවංකව වැඩකරන පටන් ගත්තත් ලස්සන රෙදි එනකොට ලාබේ තියා. ගන්නම තමයි හිතයන්නේ තමන්ගේ හිත කියනඕොකත් දර කොඩි මතක් කරගන්න ලොකු පව් ප්‍රමාණයක් අොයා කරලා තියෙනවා කිය එත් තමන්ගේ හිත කියනකොට ආයිතින් හි ලාබෙල් ලබා ගන්න හිතනට එය ගන්නේ නෑ නොමුත් ලස්සන රෙදි එනකොට එහට නොගිෙනම බෑ කෑලික් කපල ලාබේ තියාගන්නවා. මේක හරියන්න මම මෙච්චර පව්ගොඩක් කරලා තියෙනවා මේ එනිසා තවත් පව් පලොත්ම මම එක ගෙවල කියලවරක් කරන්න බැහැ එනිසා මේක හරිියන්නක මේ මගේ ඒ පව් මත කරන්න මගේමුුණ මුුණුබරා ලගඟින් තියාගෙන මං මේ වැඩි කරන්න ඕනේ කියලා මුුණුබ්‍රා ලඟින් තියායගන්නවා ඇඳුම් හනකොට මුුණුබරා ලගඟින් තියාගන්නයම කක්ද කොඩිය මතක් කරගන්න ලස්සන රෙතියෙනවා මේ අපපල්ල ලකු ලාබයක් ලබාගන්න බලනකොට මනුරා කියවා සය අ මේ කුරිය මතකද කියල කියනකොට ඒ ලාබේ ලබාගන්න හිතප එක අ ගන්න නෑ. මේම් ඉන්නකොට දවස්සක් බොහෝම ලස්සන රෙදි කෑල්ලක් එනවා මේ ඇඳුම් මහන්න ගෙනත් දෙෙනවා ලොක්කු ලස්සන රෙදි කෑල්ලක් ගෙනක් දෙෙනවා ගෙනත් දෙනකොට ැ ඒ රෙදිකෑල්ලෙන් මේ රෙදි මහන කියෙනා කපාගෙන් ලාබේ තියාගන්න බලන්කොට මුණපුරා ලඟහිදගෙන කියනවා සීය අ කොඩි ික මතක් කරගන්න කියනකොට තමන් පෞ්කල්ලා තියෙන එච්චර ප්‍රමාණයට පව්කලතියනවා නමුත් මේ රිෙදිකෑල්ල බැලුවම ඒ තරම්ම ලස්සනයි මේකින් ලාත් ලබන් නැතුවම හරිියන්න නැහැ එයාගේ හිත දෙන්නෙම නෑ ලාබෙල් ලබන්දම තමයි මේ කියන්නේ ඒ ෙදි කැල්ලත් අර්ගෙන අනිප තැත්ට හැරිලා ඒ සය මුණපුොරාට කියනවා පුතේ මේ වගේ රෙද්දකින් මහපු කොඩියත්ආම එකන් දෙ ගහල නෑ කියලා මුණුබුරාට එහම පිල්තුරු දීලා ඒ රෙද්දෙන් ලුකු කෑල්ලක් කපාගින් ලාවයට තියාගත්තා. බලන්න පින්න්නතුනි අපේ හිතේ තියන කපටිකම තමන්ට යම්කිසි ලාභයක් ලැබෙන අවස්ථාවේදී. මම සිල් ගත්ත කෙනෙක් කියත් කියනෙකත් අමතකයි. සිල්පදයක් කියනෙකත් අමතකයි. මං මේ කරණ යනෙ මේ සිිල්පදේ මගේ සිල්පදය කඩ කිරීමක් කියනෙකත් අමතකයි. මම මේ සිල් ගත්ත උපාසක කෙනෙක් කියලත් අමතකයි. මම සිල් ගත්ත මේ උපාසිකාවක් කියනෙකත් අමතකයි. නමුත් පින් වතුන අකණ්ඩව මේ සීලය. ආරක්ෂා කරනවා කියල කියනෙ මකදද ලක්ෂ ගණන් කෝටි ගණනෙන් තමන්ට ලොකු ලාවයක් තිබනත් ලාවයක් ලැබුණොත් ඒ ලාවේ එපා. එවාගේම කිස්සිම් ඕනෑම දුක්කම් කටලු ආවත් මම මේ සිල්පදතිකමං කඩන්නෙම නැහැ. කියන ඒ දැඩි අධිස්ථානයක් ඇතිව මේ සිිල්පදතික ආරක්ෂා කරන්න පුළුවන් නම් පින්නොතුනි එතනින් තමයි අපට සීලයක් තුළින් පිරිසුදු බවක් ලබන්නට පුළුවන්. එතිනින් තමයි සීල විශුද්ධයක් අපට ලබන්නට පුළුවන් හිතේ කපටිකම තියාගෙන ලාභයක් ආපු දවසක ඒ සිිල් පද තිගත් අමතකයි ඒ විදියට සිල් ආරක්ෂා කරගෙන නම් සීල විශුද්ධයක් ලබන්න බැෑ විුද්්‍යය තුලින් චිත්ත විුද්ධිය කර යන්න දැැ එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා පින්ඳොතුනී සීලයක් ආරක්ෂා කරනවනං අකණ්ඩව ආරක්ෂා කරන්න ජීවිත කාල පුරාවට මාරක්ෂා කරන ඒක තමයි පින්දොතුන අක්ඩ කියල කියන්න එතකොට අච්චිද්ද දෙවිනි කාරණාව තමයි අච්චද්ද මේ අච්චිද්ධ කියලා කියන්නේ අපි උද හයට අටසිල් අර්ගෙන දවල් වෙනකොට සමාරක් වෙලාවට අපේ මේ සිිල්පද ටික කැඩින්න පුළුවන්. සිිල්පද වලින් එකක් දෙකක් ැඩිෙන පුළුවන් අක්ෂිත්ත කියලා කියනම් කද පින්නතුන උදදේ සිල් අර්ගෙන දවල් වෙනකොටත් මම මේ සිල්පද ටික කඩන්නේ නැහැ. කියලා? ඒ කාල තු සිල් ආරක්ෂා කරන කාලය තුළ දැඩිව ආරක්ෂා කිරීම් එක තමයි අච්චිද්ද කියල කියන්නේ මෙ මේවිදියටම නිරතුරුවම අපි ආරක්ෂා කරන මේ සීලය ආරක්ෂා කර්ගන යන අතර තුරේ කිසියා මොහෝ කාරණාවක් නිසා අතර මගදී අපේ යම් කිසි සිල් පදයක් ැඩෙන්න්නට යනවා නම් ඒ පිළිබඳව අපි බොහෝම සෝදිීසිං ි කටිතු කරන්න ඕනේ මේ මගේ සීලේ කැඩෙන්න්න යන්නේ. මිචසර කාලයක්ම මේ සිල්පදතික ආරක්ෂා කරගෙන ආවා දැන්මගේ සීලේ ැඩෙන්න්න යන්න එ සමැැඩෙන්න දෙන්න නැ. මේ අධිස්ථානයක් ඇතිව ඒවාගේ අවස්ථාවේදත් සීනුවනින් යුක්තව ඒ සීලේ ආරක්ෂා කිරීම අපි ඒකට කියැනම්කදද පිින්න්නන ච්චිදද. ඊළඟට පින්න්නතුන අතරවිනිි කාරණාව තමයි අසබල. අසබල කියලා කියන්නේ මුල මැද අග කියන මේ තුන්කාලේ දිම මේ සීලය ඉතාමත් යහපත් විජිට විදිට දැඩිව දැඩි අධිස්්ඨානකින් යුක්තව චේතනාවක් සහිතව මම මේ සිල්පදද ටික කඩනෙ නැහැ කියන එක හැම අවස්ථාවක දීම හිතේ තියාගෙන. ආරක්ෂා කිරීම ඒකට තමයි අස බල කියල කියන්නේ යම් කිසි අවස්ථාවක මේ සීලය කැඩෙන්න්නට යනවා නම් කැඩෙන්න්නට දීල ඒවිදියට කටටු කරනවා නම් ඒකට සබල සීල කියල කියන්නේ අසබල සීල කියල කියන්නේ නෑ ඒකට සබල සීලකල්තයි කියන්න ඕනෑම අවස්ථාවකදී ඕනෑම අපාසුතාවයක් ඉදිරියේදී නොසැලී ඒ සීලය දැඩිව ආරක්ෂාකරගෙන යනවාන එක අසබල සීලයා මුල්ල මැද අග තමන්ගේ ජීවිතයේ අද සීල් සමාදන් උනානං තමන්ගේ ජීවිතය ගෙවන අතරතුරේ දී ඒවාගේම තමන්ගේ ජීවිතේ අන්තිම කාල පරිච්චේදය දත් කියන මේ තුන්කාලයේදීම මේ සීලය දැඩිව ආරක්ෂා කරනවා නං ඒකද පින්ඳවති අසබල කිය කියන්නේමින සීදේ ආරක්ෂා කරගතු යුතු ආකාරය ඉල්ඟට හතරවෙනි කාරණාව වසින් බුදුරජාණන් වහන්සේ සඳන් කරනවා අකම් මාස අකම් මාස කියල කියන්නේ මම පුළුවන් තරම් මගේ මේ සිල්පදතික වැඩිපුර ප්‍රමාණයක් මම ආරක්ෂා කරනවා එකත් දෙකක් නේ මම පුළුවන්තරම් මම සමාජන් වෙච්චම සීලවලින් වැඩි ප්‍රමාණයක් සිල්පදවලින් වැඩි ප්‍රමාණයක් මම ආරක්්ෂා කරනවා. සිල් ගත්තගමන් සිිල්පද දෙකතුන හතර කැඩිලා සිිල් බිඳලා මෙන්න ඒ විදියට නෙමේ අටසිල් සමාදන් වෙනවා නම් ඒ අටසිල්වලින් අඩ්ඩුම්මත්තර්මය හය හතක්වති. දැඩිව ආරක්ෂා කිරීම. පන්සිල් සමාධන්න වෙනවානම් පින්නොතුන ජීවිත කාල පුරාවට අඩුමතරමේ සිිල්පද තුන හතරක්වත් දැඩිව ආරක්ෂාකිරීම සිිල්පද රැකීම. ඒකට කියනෙම් කද්ද අකම් මාස. වැඩිපුර ප්‍රමාණයක් අපි සිිල්පද ආරක්ෂාකිරීම. ඒකට තමයි පින්න්නොතුනි අකොම් මාස කියල කියන්නේ. අඩු ප්‍රමාණයක් නෙවෙයි. අපි ආරක්ෂා කරන සිල් වලින් වැඩි ප්‍රමාණයක් නිරතුරෝම ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. ඒකට තමයි පින්නත් අකම් මාස කියල කියන්නේ. සිිල්පද අපි අඒජියයට ආරක්ෂා කරගත යුතුයි. ඉල්ඟට ශල්පද ආරක්ෂා කරගන්නට ඕනලු කොහොමද පුජිස්ස තෘෂ්ණාවට දාසයෙක් වෙලා සිල්පද රක්ෂා කරනයි පාලු අපි යම්යම් අවස්ථාවල්දී විවිධාකාර ලෞකික බලාපොරොත්තු සිත්තුල තබාගෙන අපි සිල් ආරක්ෂා කරනවා එ ලෞකික බලාපොරොත්තු සිත්තුල තබාගෙන ශිල්පද ආරක්ෂා කිරීම තුළින් යම්යම් අපේ බලාපොරොත්තු ඉෂ්්‍ර වෙනවා ඒක නොවෙනවා නෙවෙයි ස්ෂ්ට වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ මෙතින්දී දේශනා කොට වදාාරණවා. නිවන අරමුණු කරගෙනම සිල්පද්ධතික ආරක්ෂා කරන්න. වෙන කක්කොත් බලාපොරතු හිතේ තියාගෙන නෙමෙයි. නිවන අර්මුණු කරගෙනම මම මේ සිල් ආරක්‍ෂා කරනවාගෙන අධිස්ථානය තියාගන්න. මෙන්න නිවන්න අර්මුණු කරගෙන සිිල්පද තික ආරක්ෂා කරනකොට බලන්න පින්වතුේ සීලයක් තුළින් සමාධයක් ඇති වෙන හැටි අපි විභාගයක් විභාගයකට අපි ලෑස්ති වෙනකොට අපි ඉහලිම්ම සමත්වෙෙන්න්න බලාගෙන තමයි අපි පාඩන් කරන්නේ ඉහලින්ම සමත්වෙන්න බලාගෙන අපි පාඩන් කරාම අඩුමතර මේ විශිෂට සාමාර්ථයෙන් ඇතිව විෂෙන් කීපේක විශිෂ්ඨ සාමාර්ථයෙන් ඇතිව අපි සමත්වෙන්න්න පුළුවන් නිකම්ම නිකම් පස්සුනොත් ඇති කියලි විභාගිර ලෑස්ති වුණනත් ෆෙල් වෙන්න පුළුවන්. විශිෂට සාමාර්ථයන හැම්ම විශේකටම විශිෂත මාර්ථයෙන් ඇතිවමම සමත්වයෙන අයයි කියලා විභාගට ලෑස්තිනොත්තේම විශයන අතරපහකටත් විශිෂට සාමාර්්‍යයනකට ලබන්න පුළුවන් එහෙම නැතුව නිකම්ම පාසුනත් ඇති කියලා ලෑස්තිනොත් ෆෙල් වෙන්නත් පුළුවන් මෙතින්ද බුදුරජාණන් වහන්සේ පුජිස්ස කියල උන්වහන්සේ දශනා කොට වදාරනවා තෘෂ්ණාවට දාසයෙක් වෙල්ලා සිිල්පද ආරක්ෂා කරන්න එපා. නිවනයි ලක්ක කරගෙනම සිිල් ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ එකයි. නිවන අර්මුණු කරගෙනම ශිල්පද ටික හඳින් ආරක්ෂා කරගෙන යනකොටඉක්මනින්ම නිවන ලබාගන්න බැරි වනාට නිවන ලබා ගැනීමට අවශ්‍ය සමාධිමය පසුබිමක් අපේ සිත තුළ ගොඩනැගෙන. බලන පින් ඔතුන මේ සීලියක් තුළින් අප සමාධයට යන විතිිය. නිවන අර්මුණුකරගෙනව අපි සීලයක් ආරක්‍ෂා කලොත් එහෙම නිවන ඒ අවස්ථාවේ ඒ මොහොතේදම ලබාගන්න බැරි වුනාට අපේ සිත තුළ නිවන් ලබා ගැනීමට අ්‍ය සමාධිමය පසුබිමක් ගොඩ නැගෙනවා. සීල විසුද ජයත්තුලින් අපි සමාධයක් කරායන්න යන්න ඒදිටයි. මේ ලෝකේ යම් යම් ගැටුම් සාගත තත්ත්වයන්තියෙනවා. මේ ලෝකී යුද්ධමය පසුබිමක් හැම අවස්ථාවදීම තිබෙනවා. මේ යුද්ධමය අවස්ථාව යුද්ධමය ගැටලු සාගත මේ තත්ත්වෙන් මත්තිවෙන්න කාරණාවමකක්ද. මේ ලෝකේ හැම මනුස්සෙක්ම ත්‍රශ්නාවට දාසෙක් වෙලා තමයින්නේ. පුොහුදුන් අපි හැමෝම අපේ හිතේ තියෙන තුස්නාවයි දාශයෝ වශයෙන් තම අපි ජවිතය ගත කරන්නේ අපේ මජ්ජිම නිකායේ දේශනාවක් තිවෙන අපි නොතුනි මේ මජ්ජිම නිකායේඒ දේශනාවේ රට්ට පාල තේරුන් වහන්සේ කවරව රජතුමාට කියනීම කක්ද ඔබවහන්සේ මේ මහන වෙන්න මහනදම්පු පුරණ පුරණ කාරණාවමකක්ද මේ වගේ තොරුණ කාලේ කම් සැප විදීම අත්හැරලා ඔබවහන්සේ මේ මහනදම් පුරණ කාරණාවමකක්ද කියල කවර රජතුමා ර්ටපාලතරුන් වහන්සේගේෙන් අහනකොට රටපාලතෙරන් වහන්සේ කියනවා වූනෝ ලෝකෝ අතතෝ තන්නා දාසෝ බුදුරජාණන් වහන්සේ මේවාගේ ධර්මකාරණාවක් මට දේශනා කරන්නට යෙදුනා මේ ලෝකයේ හැම මනුස්්‍යයෙක්ම තමන්ගේ සිතේ තිබෙන තුෘෂ්නාාවහි දාශයෝ වසින් තමයි බැල මෙහිෙවරකම් කරමින් තමයි කාලෙගත කරන්නේ මන්ගේ සිතට බැලමහෙවරකම් කරමින් තමයි මේ මිනිස්සුත්් කාලය ගත කරන ජීවිතය ගත කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ කියපු දේශනාව මගේ හිතේ අදටත් හිටේෙට ගලේ කෙටගේ අදටත් තියෙනම්.න්න ඒ දේශනාව අහල තමයි කම් සැප ඔක්කොම අත් හැරලා ම මහන ගම්පුරන්නේ. දැ මේ කාරණාව හැදිලි කරන අතරතුරේ රට්ටපාල තෙරුන් වහන්සේ කවුරව රජුතුමාට කියනවා රජතුමනිි ඔබතුමාගේ බොහෝමකිට්ටු සේනාපති කෙනෙක් ඇවිල්ලා ඔබතුමාට කියනවා මොකදද ඔබතුමාගේ රාජ්‍යයට දකුණු දෙසින් කුඩා රාජ්‍යයක් තිවෙනවා උත්සා කළොත් එක දිනන්න පුළුවන්. කියලා කිව්වත් ඔබතුමා මොකුද කරන්නේ. කවුර රජතුමා කියනවා ස්වාමීන් වහන්ස මම එක අනිවාර්යෙන් මම ආක්‍රමණය කරනවා. තවත් කනෙකු ඇවිල්ල කියනවා තවත් සේනාපති කෙනෙක් ඇල කියනවා උතුරු දෙසින් මෙහෙම රජ්‍යයක් තියනවා ඔබතුමා උත්සා කළ ඒත්. අතට ගන්න පුළුවන් කියලා කියනකොට ඔබතුමා මොකද කරන්නේ. ස්වාමින් වහන්ස යම් කිසි කෙනෙක් එහෙම ඇවල කිවොත් අනිවාර්ය මම ආක්‍රෝ රාජ්‍යආකර්මණය කරනවා. තවත් කෙනෙ කඇවිල්ල කියනවා තව සනාපති කියෙනෙක් කඇවිල කියනවා නැගනහිර දෙසින් මේවාගේ රාජ්‍යයක් තිබෙනවා ඔබතුමා උත්සා කලොත් ඒරාජ්‍යය දිනන්න පුළුවන්. කිය සේනාපති කෙනෙක් ඇවිල ඔවතුමාට කිවොත් ඔබතුමා මකුද කරන්නේ ස්වාමීින්න් වහන්ස මම ඒ රාජ්‍යත් අතරගන්න ආක්‍රමණයමං කරනවා රට්ට පාල තයරුන් වහන්සේ කියනා රජතුමන ඔබගේ රාජ්‍ය මොනතරම් විශාල වුනත් මදී තවත් රාජෙන් ආක්‍රමණය කරන්නටයි බලා බලන්න ඔබතුමාට ඒ රාජය ආක්‍රමණය කරලා තමන්ගේ රාජ්‍යය පුළුල් කරන්න අනදුන්නේ කවුද ඔබතුමාගේ හිත. ඔබතුමාගේ හිත අනකර කලපු විජයට ඔබතුමා රාජ්‍යයෙන් ආක්‍රමය කරලා රාජයෙන් අල්ල ගත්තා. ඔබතුමා තමන්ගේ හිතේ දාසයෙක් නොවෙේද. මෙ මෙහිෙම කියනකට කවුර රජතුමාට තේරෙනවා ඇත්තටම මේ ලෝකයේ මිනිස්සු. මන්ගේ හිත තුළ තිබෙන තෘෂ්ණාවේ දාශසියන් වශයෙන් තමයි ජීවිතයගත කරන්නේ. අපිත් එහෙමයි. මේ ලෝකයේ කළ කෝලහාල යුද්ධමය පරිසර ගොඩනෑගෙන්න්න හේතුවොමකදද මේ ලෝකයේ හැම මිනික්ම තමන්ගේ හිතේ තිබෙන තෘෂ්ණාවහි දාශයෙන් වසයෙන් තමයි ජීවිතයගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. විසිය වූ සුලු අපේක්ෂාවක් හිත තුළ තබාගෙන සිල් ආරක්ෂා කරන්නපා. යහපත් අන්දමින් සිල් ආරක්ෂා කරගන්නවා නම් සීල විසුද්ධියයක් ලබනවා නම් කොයි විදියටද සිල් ආරක්ෂා කරන්න ටෝනි. සි ආරක්ෂා කරගතු යුත්තේ කොයි ආකාරයටද නිවන අර්මුණු කරගෙනම සිල් ආරක්ෂා කරන්න ඒක දතමයි පුජිස්ස කියල කියන්නේ මෙන්න මේ කියපු ආකාරයට සිල් ආරක්‍ෂා කරන්න පුළුවන් නම් දැඩි අධිස්ථානයකින් සිල් ආරක්ෂා කරන්න පුළුවන් නම් නිවන අර්මුණු කරගෙනම ඇතින්දී පින්නතුන අපට සීල විශුද්ධියයක් ලබන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාාරවා වි්ඥෝ පසත්යහි සිිල් ආරක්ෂා කරගත යුත්ත කොහොමද වි්ෝ පසත්යහි ප්‍රඥ්ඥාවන්තයන් විසින් ප්‍රසංසා කරන ආකාරයට මේශීලේ ආරක්ෂා කරගත ඉති එකයන්න පින්නොතුන මම සිල්ගත්ත සිල්වන්ත උපාසක කෙනෙක් ම සිල්ගත්ත සිල්න්ත උපාසිකාාවක් කියලා තමන්ගේ හිත තුළ යම් කිසි අභිමානයක් ගොඩනගාගෙන නෙමි සිිල්පදටික ආරක්‍ෂා කරගත යුත්තේ කොහොමද ඒ ආකාරයට ඒ සීලමය ප්‍රතිපදාව තුළ ගමන් කිරීම. දැඩි අධිස්ථානයකින් යුක්තව කිසිම අවස්ථාවකදී කිසිම මොහොතකදී මම මේ සිල්පද කඩන්නේ නැහැ කියන දැඩි අධිස්ථානයකින් යුක්තව සීලමය ප්‍රතිපදාවක් තුළ ගමන් කිරීම. ඒක එහෙම සිල් ආරක්ෂා කිරීම තුළ ඉේ අභිමානයක් නැහැ හිතේ මාන්‍යයක් නෑ සමාරක්කය බොහෝම බොරුවට ම බොම සිිල්ුවන්ත කෙනෙේ කියල පෙන්නන්න සිල් ආරක්ෂා කරනවා. සමාරක්කය බොහවෙලාට බොහොම සිල්ුවන්ත කෙනෙක් කියල හතර පෝයටම සිල්ගන්නවා. නමුත් හිත තුළ තියෙන්නම කද බොහොම කුහොකුම් තියෙනවා හිත තුළ තියනමකදද අභිමානය මාන්‍ය මේ දේවල් තියාගෙන තමයි තමන් සිල්ුවන්තයි කියල මේ ලෝකයාට පෙන්න්නන්න බලන්නේ අපි කියනවානි බක තපස් කියල කියනවානි බක තපස් කියල කියනෙ කක්ද කොකා ගඟ මැද්දට වෙලා ඉන්නවා එක කකුලින් හිටගෙන ඉන්නවා හෙල්ලෙන්නේ නැතුව බොහෝම සාන්ත ධාන්ත විදියට බලන කෙනා හිතනෝ මේ කොකා බොහොම සාන්ත ධාන්ත කෙනෙක් කියලා ඒ කොකාගේ ලඟින් මාලුවක් ගිය ගමන්ම ටක්ගාලා මාලවා දැහගන්නවා බකටපස් කියන්නේ එකයි. අපේ සමාරක්කය ඉන්න පුළුවන් හෙම තමන් සිල්ුවන්තයි ගුණුවන්තයි කියලා ලෝකයාට පෙන්නන්න මේ සීලේ ආරක්ෂා කරනවා ඉන්න පුළුවන්. නමුත් පින්නතුන තමන්ගේ හිත තුළ සිල්වන්තයි ගුණුවන්තයි කියලා පෙන්න්නන්න නෙවී අපි මේ සීලේ ආරක්ෂා කරගත යුත්තේ නිවන අරමුණු කරගෙන තමන්ගේ ජීවිතය දැහැමිව ගත කිරීම සඳ. මය පාරි සුද්ධිය ශීල් සීලයක් තුළින් පිරිසිදු බවක් ලවා ගැනීමහලා තමයි අපි මේ සීලයක් ආර්ක්ෂා කරන්නේ තවත් කනට පෙන්නන්න නෙමේ මෙ මේ විදියට ශිල් ආර්ක්ෂා කරගෙන යනකොට මම සිල්වන්තයි කියල මම ලෝකයාට හඬගාලමන් කියන්න මා විසින් කියුතුන හැ මම සිල්වන්තයි කිය ලෝකයට මම කියන්න අශන නහැ මගේ දිවි පැවැත්ම බලාගෙන ඉන්න අය ඒ අයම කියන්න ගන්නවා ආවල් කෙනා නම් බොහෝම සිල්වන්තයි. මොම කියලා නෙමේ. මෙන්න ඒ විදියට පිරිසුදු විදියට සීලේ ආරක්ෂා කරගත යුතුයි. ඒකට කියනවා විඤ්්‍යෝ පසත් හෙහි බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදියටට සීලේ ආරක්ෂා කරන. ඊළඟට හත්වනේ කාරණාව වසෙන්. ුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අප අපරා මච්ච කියල කියන්නේ මකදද පින් දොතුනි අපරා ම්්‍රකෙල් කියන්නේ එකම අර්මුණ නිවන වසිෙන් අර්මුණ වසෙන් තබාගෙන තමන්ගේ ජීවිතය ගත කිරීම තමන්ගේ සීලය ආරක්ෂා කිරීම දැම්මතින් දී කල්පන කරගන්නට ඕනි බුජිස කියන දත් මම කිව නිවන අර්මුණු කරගෙන සිල් ආරක්ෂා කරගතයතුයි කියලා ඔවු ඒ එහෙම තමයි එකන්නේ පොඩිපොඩි ලෞකික බලාපොරොත්තු තියාගෙන සිිල් ආරක්ෂා කරනවාට වැඩිය උසස් වූ ලෝකුත් තර වූ පලයෙන් ලබාගෙනම සඳමන් සිිල් ආරක්ෂා කරගන්නවා කියන අධස්ථානය බුජිස්ස නැමතෙන්ද අපරාමට්ට කියනකෙත් එන්නේ අන්න ඒවාගේ එකක් නිවන අරමුණ තබාගෙන සිල් ආරක්ෂා කිරීම අපි හැම පින්ක මම්පක කරන්නේ ඒ නිවන අර්මුණු කරගන්නේ ධානයක් දුන්නත් සිිල් ආරක්ෂා කරොත් භාවනාමය පින්කමත් කළත් එහෙම දෙයක්ම කළ අපි අන්තිමේදී ප්‍රාථනා කරන නිවන ි මේ නිවන අර්මුණු කරගෙන මේ සීලය ආරක්ෂා කරගත යුතුයි ඒකත අපරාමච්්‍ර කියල තමයි කියන්නේ ලිපි ලොපක බලාපරොතුන් තියාගෙන සිල් ආරක්ෂා කරනටතු වැඩිය ලොකුත්තර පලියන් ලබාගැනීම සඳහා මමම සීලමය ප්‍රතිපදාව සපුරනවා කියන ඒ දැඩි අධිස්ථානය හිත තුළ තබාගෙන ි ආරක්ෂා කරගතයතුයි. ඊළඟට අන්තිම කාරණාව වසින් එනවා පින්නතුනී සමාධි සංවත්තනිකයි මෙන්න පින්තුන සමාධයක් පවත්වා ගැනීම සඳහා මම මේ සිල්පද ටික ආරක්ෂා කරනවා කියලා සිල් ආරක්ෂා කරගත යුතුයි. මෙන්න මේ සමාධි සංවත්තනික බලන්න පිනතුන සිිල් ආරක්ෂා කරගත යුතු අන්ඳම අට දේශනා කරන අතරතුරේ අන්තිම කාරණ වසිෙන් බදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේමකක්ද සමාධය සංවත්තනික සමාධයක් ඇතිකර්ගැනීම සඳහාම මේ සිල් ආරක්ෂා කරගන්නවා කියන හැඟීම තමන්ගේ හිතු තුළතියන්නට ඕනිේ. මෙන්න මේ විදියට අපි සීලය ආරක්ෂා කරගත්තොත් එහෙම. බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයට අකණ්ඩ අච්චිද්ධ පසබල අකම්මාස පුජිස්සවිු පසත්හ අපරාම සමාධි සංවත්ත නික කියන මේ කට ආකාරයට මේ ක්‍රමට මත ඉඳලා. අපි සිල් ආරක්‍ෂා කරගන්නවා නම් පන්නොතුනි ඇතිනින් අපට ලබන්නට පුළුවන්මකක්ද සීලි සුද්ධයක් අපට ලබන්න පුළුවන්. නියමාකාරයට සීලයක් තුළින් අපට ඇතිනෙන් පිරිසිුදු බවක් ලබන්නට පුළුවන්කමක් තිබෙනවා. එනිසා පින්ඳොතුනී මේ සීලය කියන එක මම නැවත මේ පිඳොතුලාට මත කරන්නං වචනයෙන් කීමෙන් පමණක් අපට සීලයක් තුළින් පිරිසිුදු බවක් ලබන්නට බැහැ. වචනයෙන් කීමෙන් පමණක් නෙවෙයි ඒක චේතනාවත් එක්කම එ ඕනි දෙයක්. හිත ඇතුළම්ම එන්න ඕන දෙයක් තමන්ගේ ෘදේ සාක්ෂියට එක ගව ආරක්ෂා කරගත යුතු දෙයක්. අනිත්ක තමයි පන්නොතුනී මේ සීලය කියනක දවසක් සිල් ආරක්ෂා කරගෙන මේ සීල විශුද්ධයක් ලබන්න බෑහ දවස් දෙකක් මේ සිිල් ආරක්ෂා කරගෙන මේ සීල විශුද්ධයක් ලබන්න බැහ මේක ගේ ජීවිත පුරාවට නිරතුරුවම මම අඩුමතරම වැඩි ප්‍රමාණයක් සීයෙන් වැඩි ප්‍රමාණයක් මම ආරක්‍ෂා කරගන්නවා කියන ඒ හැඟීම ඇතිකරගෙන මේ සිල්ටික රකින්න පුළුවන්න්නම් ඒ තුළින් අපට සීල විශුද්ධයක් ලබන්නට පුළුවන්. එවාගේම මම මේ සීලයක් රකින්නේ මම සිල්වන්තයි කියලා ලෝකයාට අඩගාල කියන්න නෙමේ. මගේ ජීවන ප්‍රතිපදාව යහපත් කරගන්න. සීලයක් තුළින් පිරිසිතු බවක් ලබාගන්නයිම මේ සීලය ආරක්‍ෂා කරණ කියනෙ ඒ හැඟීමක් ඇතිව අපි මේ සීලය ආරක්ෂාකරගත යුතුයි. එවාගේම, සමාධියයක් සිත තුළ පවත්වා ගැනීම සඳහා මම මේ සීලයක් සීලේ ආරක්ෂා කරනවා කියන එහෙම හැඟීම අක්තියාගෙන සිල් ආරක්‍ෂා කළොත් එහෙම සිල්පාලනය කළොත් එහෙම ඒ තුළින් සීල විසුද්ධයක් ලබන්න පුළුවන් එවාගේම ඒ තුළින් අපි චිත්ත විසුද්ධි කරා අපට යන්නට පුළුවන්කමත් තිබෙනවා. එනම් පින්නතුනි අද දවසේ මේ පින්න තුන්ලාට ධර්ම දේශනාව වශයෙන් පැවැත්වේ අපි නිරතුරුවම ආරක්ෂා කරන මේ සීලය कोයි ආකාරයටද අපි ආරක්ෂා කරගත හිත්ේ කොයි විදියට සිල් ආරක්ෂා කොළොද්ද සීව විශුද්ධයක්කපට ලබන්නට පුළුවන් සීලයක් තුළින් පිරිසිුදු බවක් ලබනට පුළුවන් කියන මේ කාරණාව පිළිබඳව තමයි අදදවස අපි සාකච්ෂා කරන්නට යෙදතුනේ මේ විදිට සිල් ආරක්‍ෂා කර්ගත්තොත් ඔබත් මමත් අනිවාර්යෙන්ම සීල් විසුද්ධක් ලබාගෙන ඊළඟට චිත විශුද්ධ කරාපට යන්නට පුළුවන්කමක් තිබෙනවා. එනම් පිනොතුනි අද දවසේ තවත් ධර්මදේශනාවත් දිගට පවත්වන්නට බලාපොරතුවන්නේ නෑ. මේ රථවිනීත සූත්‍රය ඇසුරින් තවදුරටත් අපි ධර්මසාකච්ඡාව ඉදිරි ධර්මදේශනාවන් හිදී. සිද්ධ කිරීමට බලාපොරත්තු වෙනවා. මෙම තර්මදේශනාවේදී ම මුලිින්ම මතක් කළ ආකාරයට අද තර්මදේශනාව සඳහා බක්පුර පස්ලොස්වකපුොහෝ දිනේදී. තර්මදේශනාව සඳහා විශේෂ දායකත්වේ ධර්මින් කටුතු කරන් ලබන්නේ. ඉතාමත් සැදැහැති නිර්මලා රාජපක්ෂ නොනා මහත්මියයි. මේනාකර්ගත්තාව පින්වල හේතු බලමහෙමින් අපි බලාපොරොත්තු වෙනවා ඒතුම් එතුමිය බලාපොරොත්තුව වන ආකාරයට සුජීවත්ව සිටින පවුලේ සීලුම දූදරුවන් සෝද සහෝදරයන් ඥ්‍යාතිහිතමිත්‍රාධින් සියලු දෙනාටමත් එවාගේ අපල් මස දෙදස් දොලා පෙල් මාස දොස් වන දින උපට ලැබුත් තමන්ගේ ආදරණය සිංිති මුුණුබරාටත් එවාගේේ දේශකාණන් වහන්සේ වන මටත් එවාගේ අපේ සුමනස්වාමින්න් වහන්සේටත් ආසිරවාද කිරීම අර්මුණ වසෙන් තබාගෙන තිබෙනවා. එතුමිය අර්මුණු වසෙන් තවාගත්ත ආකාරයට එතුමිය බලාපොරොත්වෙච්ච ආකාරයට මේ කියපු සිල්ල දෙ නාම මෙලෝවසෙන්, ස්කී සූපත් භාවටම පත්වෙත්වා. කරනග රැකී රක්ෂාවන් දියුණෙන් දියුණොටම පත්වත්තුවා තුන්නුවන්ගේ ආසිරවාදය නිරතුරෝම ලැබේවා, මේ දියයටටම පින්දදාාම් සිද්ධකරගෙන ධර්මික තමන්ගේ ජවිතය ගත කරන අතරතුර මේ ලෝකේ මේසා සසර හැකි ඉක්මනින් ජාතිජරා ව්‍යදි මරණ කියන මේ සසර දුක්කලින් අතමිදිී උත්තුම නිවන් සැපය අත්පත් කර ගැනීමට සිලුජනාටම හේතුවේවා වාසනාවේවා කියලා ප්‍රාර්ථනා කරගන්න එවාගේම නිර්මලා රාජපක්ෂ මහත්ම බලාපොරොත්තුවන ආකාරයට දු තිහකට පෙරපොල්ලෝ සැපත්වන්නට යෙදුණු තමන්ගේ දයාාවර මෑණියෙන් වන ගට රාජපක්ෂවාගේම අවුරුදු පනස් අටකට පෙරපල්ලෝ සැපත්වන්නට යෙදුණු. DoලෝKේ රජපක්ෂ මහත්මයා? ඇතුළෝ එතුමියගේ පවුලේ මිය පොලෝ සැපත්වන්න තියදෙන යම් තාත් ඥාති පිරිස සිටිනවන ඒ සියලු ජනාමත් මේ පින් අන්මෝදන් වෙෙත්වාඒවාගේම මේ ධර්මදේශනාව ශ්‍රවණය කරමින් සිටින යම් තාත් පින්වොත් පිරිස සිටිනවනං තම තමන්ගේ පවුලේ මිය පොලෝගිය ඥාති පිරිස ස්ටිනවනංඒ සිල ජනාමත් සීපත් කරගන්න මේ සියලු ජනාමත් සීපත් කරගෙන මේ සුළු හෝරවත් තුලපී ම දශනාාව ස්ශ්‍රව්නය කිරකරගැනීම මුතුලින් සිද්ධ කර්ගත්තාව ජනනිතවත් කරගත්තාව යම්තාක් පින් තිබවන යම් තාත් කුසල් ප්‍රමාණයක් තිබෙනවන ඒ නම් කියපුසිලුජනාම මේ පින් අන්මෝදන් වෙත්වා මේ පින් අංමෝදන් වෙලා ඒ සිලුජනාගේ පොල්ලෝ ජීවවිතියන් සැපවත් භාවටම පත්වෙත්වා ය පත්තු බවයන් වල උපතර ලබාගෙන හැකි ඉක්මනින් ඒ සිලුදිනාම මේ සසරදුකින් අතමිදිල උතුම්බු අමාමා නිවන් සැනසිල්ලෙම්ම සැනසෙත්වා කියලා සිලුදිනාම සාධකාරයක් දෙන්න.